लगतेरने पूत कटे यहाँ की रात के नके कुमाक एकदा समस्य है तय कि इस ऐस्त जनता नेगेटिव में दी जीवित परित्याग कल सहोदर उर सहोदरियां पीलीबंद व अनुस्मरण कराना इस ऐस्त नेगेटिव पीलीबंद व कताबा कराना इमा नेगेटिव में अब तुगती तु पारदाम पीलीबंद व අපි හැමතුණාම අවබෝධ කර ගැනීමත් අරමුණින් තමයි අපි මේ අවස්ථාවට සම්බන්ධ වෙලා සිටින්නේ. අපි කවුරුත් දන්නවා අධ්‍යයනය කරලා තිබෙනවා අහලා තිබෙනවා දැකපු සහෝදර සහෝදරියුත් ඉන්නවා. 1960 දශකයේ අපේ රට මොන වගේ රටක්ද? දුප්පත්කමේ ගිලිටීනියට හිර වෙලා හිටපු ජනතාවක් ජීවත් වෙමින් තිබුණා. ඕන්ට නිසි ආහාර පාන නැහැ. एविदिनी एट सकली बवट पत्र मिनिस्पजाव कपे ग्रामीय पलात्र जीवत्ति बिंति इवगेम वसांगत रोग पेतरविमी भेत्थेत नेतुव मिनिस समूहयं पिसिं पिटिन मियाम इंति बुन द्वादरुवंट अध्यापने लबागेनिम विशाल दुष्करतावेकट मुहुनति बिंति बुन अध्यापने लबागत्त तरुण तरुणयंट රැකියාවක් සොයා ගැනීම අසිරුතාවයකට මුහුණ දී තිබුණා. ඊට ප්‍රතිපක්ෂව අද වගේම උඩ ඉතා කුඩා ඊනියා ප්‍රබුල් පෞල් සංස්ථාවක් රටේ සියලු ධනය සාරේ එක්රැස් කරගනිමින් විරාජමාන වෙජමින් තිබුණා. දේශපාලන ව්‍යාපාරයක් හැටියට අපි කවුරුත් දන්නවා එක स्वाभाविक व्यसनेक प्रतिपलयाक जनता दुक्विदी जनता पीडावट पत्लाति स्वाभाविक व्यसनेक प्रतिपलयक हेतु साधक निशाने अपेरट पालने कनद पाल खंडाय मिशी अपेरट एथिकर लद व्यसनेकट तमय यदा अपेरटे पुद जनता मुहन दिमिंति मुनि एनिसा ඒ විනාශකිරීම සඳහා අනිවාර්ය ලෙස දේශපාලන පරිවර්තනයක අවශ්‍යතාවයක් තියෙනවා. හුදු ආණ්ඩු මාරුවකින් ඒක වෙනස් කරන්න බැරි බව දැන් අපි අවුරුදු 75ක් ගිහිල්ලා අවබෝධ කරගෙන තිබෙනවා. හුදු නායකින් මාරුවකින් ඒක වෙනස් කරන්න බැරි බව අපි අවුරුදු 75ක් ගිහිල්ලා දැන් තීරුම් අරගෙන තිබෙනවා. හුදු ආර්ථිකයේ ඇතිකරනද කුඩා කුඩා ප්‍රතිසංස්කරණ මත ඒ වෙනස් කරන්න බැරි බව අපි අවුරුදු 75ක් ගිහින් තීරුම් අරගෙන තිබෙනවා. හැබැයි අපේ ආරම්භක પરම්පරාව තිද 1948 ඉඳන් ඉතා කෙටි කාලයක් දශක දෙකක් පමණ ගත වෙනකොට මේ කුඩා කුඩා ප්‍රතිසංස්කරණ වලින් හෝ හුදු ආණ්ඩු මාරුවකින් හෝ හුදු නායක මාරුකගේ මේක වෙනස් කරන්න බැරි බව තේරුම් ගත්තා. තේරුම් අරගෙන අපේ රට සමාජ පරිවර්තනයක අවශ්‍යතාවය ඔවුන් අවබෝධ කරගත්තා. හැබැයි මොකද වෙලා තිබුණේ? එවැනි සමාජ ආර්ථික දේහේ විශාල පරිවර්තනයක් ඇති කිරීම සඳහා ඌ දේශපාලන ව්‍යාපාරයක් අද වගේ එදා අපේ ආරම්භක සොයුරු සොයුරියන්ට තිබුණේ නේ. ඒ වෙනුවට තිබුණේ පැරණි අසාර්ථක අද අපි මේ භුක්ති විඳින්න තිබුණ විනාශේ එම එහි නේද පෝල්මක් උරුමකාරයන් බවට පත් වෙලා තිබුණු පක්ෂ දෙකක් තිබුණා. උඩ පන්තිය නියෝජනය කරපු ධනේශ්වර පන්තිය නියෝජනය කරපු එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය. इवगेम यम वामांसक व्यापार तिबुना ए वामांसक व्यापार मेम पुलुल गेमरु देशपालन पर अरगलयक वेनुवट हुदु कुडा कुडा प्रतिसंस्करण वेनुवेन एम देशपालन कंदुरुत एक्क यहन गत वीमकट लक वेला तिबुना एनिसा समाजे कडा वेटवेन तिबिनवा जनता विशाल दुष्कृतावकट पत्वेन तिबिनवा इता कुडा कंडायम රටේ සියලු සම්පත් කොල්ල කමින් රටේ ධනය නේද සාරය උරා ගනිමින් යැපෙන කණ්ඩායමක් හිටියා.
ඒ කණ්ඩායමට දේශපාලන පක්ෂ තිබුණා. හැබැයි මේ පරිවර්තනය කරන්න බැහැ. කොහොමද? ඒ වෙනස කරන්න බැයි තාමත් හොඳ සංවිධානාත්මක ව්‍යාපාරයක් නැතුව. පුද්ගලයෙක්ගේ තියෙන තනි කැමැත්තට පුද්ගලයෙකුගේ තනි කෝපයකට පුද්ගලයෙකුගේ තනි වමනාවකට මේ වෙනස ඇති කරන්න බෑ. තනි තනියම ගත්තොත් මිනිස්සු වේදනාවෙන් ඉන්නවා. හැබැයි වේදනාවෙන් මේ පරිවර්තන ඇති කරන්න බෑ. තනි තනි මිනිස්සු ගත්තොත් කෝපයෙන් ඉන්නවා. හැබැයි තනි තනිම කෝපේ තිබ්බට මේ පරිවර්තන ඇති කරන්න බෑ. තනි තනි මිනිස්සු ගත්තොත් කුඩා කුඩා නේද පාරට බැහිලි ලයිට් කණු වලට නගින ගස් වලට නගින ගෙලවැග ගෙලවෙල දාගන්න විරෝධතාවයක ඉන්නවා. ඒත් මේ පරිවර්තනය කරන්න බෑ. මේ විශාලතම පරිවර්තනය කළ හැකි වන්නේ ඉතාම ශක්තිමත් සංවිධානයක් සංවිධාන විනයක් දැක්මක් සහිත දේශපාලන ව්‍යාපාරකින් විතරයි. හැබැයි මොකද වෙලා තිබුණේ 60 දශකේ ඒ වමනාව තිබුණු කණ්ඩායම් වලට එවැනි දේශපාලන ව්‍යාපාරයක් තිබුණේ නෑ. එනිසා අපේ ආරම්භක පරම්පරාවේ අභියෝගේ බවට පත් වෙලා තිබුණේ කුමක්ද? අන්න පහළ පන්තියේ මිනිසුන්ට අනේක විද දුක්ඛ දෝමනස්සයට මුහුණ දෙමින් නිසි ආහාර වේලක් නැති නිසි සෞඛ්‍ය ආරක්ෂණයක් නැති දරුවන්ට හරියමං අධ්‍යාපනයක් නැති ඉන්න නිවහනක් නැති වසංගත රෝගවලින් සමුහ ලෙස මිය යමින් තිබෙන සම්පත් සාධාරණ බෙදනවා වෙනුවට කුඩා කණ්ඩායමක් අතර එක්රැස් වෙමින් තිබෙන ඒ පොදු ජනයා වෙනුවෙන් ව්‍යාපාරයක් ගොඩනැගී සිටි. ඒක සාමාන්‍ය තත්වයක් නෙවෙයි. අද අපි දකිනවා නේද? මොකද සමාජ ජාල ඇතුලේ ව්‍යාපාර ගොඩනගන අය. නායකයෝ ගොඩනගන අය. ගමට ගියේ නැතුවට ගමේ කෙනෙක් මුණ ගැහුණේ නැතුවට සමාජ ජාල ඇතුලේ යම් නේද සමාජ බලයක් සහිත චරිත නිර්මාණය වෙනවා. හැබැයි එදා මොන වගේ යුගයක්ද? එදා එවැනි විශාල මාධ්‍ය මෙවලම් තිබුණ නැති යුගයක්. රජයේ ගුවන් විදුලි සංස්ථාවයි ලේක හවුස් එකේ කාලේ නම් කිව්වේ බේරේ ගෙදර පචමූල. දැනුත් එහෙම තමයි ඒක. හරිද? ඕක තමයි ප්‍රධාන මාධ්‍ය ජාලාවන් දෙකට තිබුණේ ගුවන් විදුලි සංස්ථාවයි බේරේ ගෙදර පචමූලයි. ඊට අමතරව කුඩා කුඩා විකල්ප ධාරාවේ මාධ්‍ය පත්‍ර තිබුණත් මේක තමයි ප්‍රධාන ජනතාවට තිබුණු සංවේදන මාධ්‍ය දෙක වෙලා තිබුණේ. එනිසාම සංවේදන මාධ්‍ය හරහා ජනතාව ආමන්ත්‍රණය කරමින් දැනුවත් කරමින් කරන්න පුළුවන් යුගයක් නෙවෙයි ඒක. ඒ වගේම අද නම් අපි එක්කෙනෙක් එක්කෙනෙකුට කතා කරන්න දුරකථනයේ තිබෙනවා. ඕනනම් මූණ බලාගෙන කතා කරන්න අපිට පුළුවන්. හැබැයි එදා එහෙම දුරකථන තිබුණු යුගයක් නෙවෙයි. එකිනෙක අතර අදහස් වමාරු කරගන්න එකිනෙක අතර පණිවිඩ වමාරු කර ගැනීම සඳහා එවැනි දුරකථන තිබුණු යුගයක් නෙවෙයි. එවැනි සංවිධාන පහසුකම් දියුණු වෙලා තිබුණ නැති සමාජය. ඒ වගේම ජනතාව අද වගේ අවබෝධයක් තිබෙන යම්මෝ අධ්‍යාපනයක් තිබෙන ජනතාවක් වෙනුවට ඈත හුදකලා වෙන ගම්වල ජීවත් වුණු ජනතාව ජීවත් වෙමින් තිබුණේ. ඔවුන්ට තොරතුරු ගලාගෙන ඉන්නේ නැහැ. ඔවුන්ට පොතක් පතක් ගලාගෙන ඉන්නේ නැහැ. ඔවුන් හුදකලා වෙච්ච ගම්මාන ඇතුලේ ඉපදෙනවා, ඔහේ ජීවත් වෙනවා, ඔහේ මෙරළේ යනවා. එහෙම යුගයක් තිබුණේ. ඒ වගේම දේශපාලන උරුම වෙලා තිබුණේ කාටද? දේශපාලන උරුම වෙලා තිබුණේ සාමාන්‍ය පන්ති මිනිසුන්ට නෙවෙයි. දේශපාලන බලපුලුවක්කාරක උරුම වෙලා තිබුණේ වලව් පැලැන්ති තිබුණු නේද රදල හාමුලාතේ තමයි දේශපාලනේ තිබුණේ. ඔවුන් තමයි එක්සත් ජාතික පක්ෂයේ නායකයෝ. ඔවුන් තමයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයෝ. නේද? ඒ වමනාවෙන් ගොඩනගන නොගුණවත් වමේ ව්‍යාපාර නායකයෝ බවට පත් වෙලා තිබෙත් එහෙම කණ්ඩායම්. එනිසා පන්තියේ මිනිසුන්ට
පස්සේ රැහෙන්නේ කිව්වද? රයිට්. කමක් නැහැ නේද? ඉතින් මේ විදිහට ඒ විදිහට දේශපාලන ව්‍යාපාරවල නායකයන් නායිකාවන් දැකලා තිබුණේ නේද? එවැනි රදල වලව්වල හිමිකාරීත්වය යුතු නායකයන් තමයි දැකලා තිබුණේ. අපි ඈත අතීතෙට ගිහිල්ලා නිකන් නේද ජීවත් වෙනවා කියලා හිතුවොත් අපි අද ජීවත් වෙන ලෝකෙට වඩා හාත්පසින්ම වෙනස් ලෝකයක්. අන්නේ ලෝකයේ ඇතුලේ අපේ ආරම්භක සහෝදරවරු තීන්දුවක් ගන්නවා දේශපාලන ව්‍යාපාරයක් හදන්න ඕන කියලා. මම කියන්නේ දේශපාලන ව්‍යාපාරයක් හැදීම සඳහා රෝහණ විජේවීර සහෝදරයතුළු ආරම්භක සමාජිකයන් ගන්නා ලද තීන්දුවම අභියෝගාත්මක සහ ඉතාමත් නේද වැදගත් තීන්දුව. නේද 1965 වෙනි රෝහණ විජේවීර සහෝදරයට අවුරුදු 22යි. මතකද? අවුරුදු 22ක තරුණේ තීරණයක් ගන්න මොකක් වෙනුවෙන්ද? මේ ඇති වී තියෙන විනාශය කල්තියා දැකලා මේ අනුගමනය කරමින් තිබෙන ආර්ථික සහ දේශපාලන ප්‍රතිපත්ති විසින් අපේ රට උරුම විය හැකි විනාශයන් කල්තියා දැකලා අපේ පන්තියේ මිනිසුන් මූණ දී තිබෙන අනේක විද දුක්ඛ දෝමනස්යන් පිළිබඳ ඇත්ත හැඟීමෙන් සහ ඇත්ත වේදනාවෙන් මේ වෙනස් කිරීම සඳහා දේශපාලන ව්‍යාපාරය ගොඩනගන්න පටන් ගන්නවා. 1965 මැයි මාසේ 14 වෙනිදා අක්මීමන කරුණාරත්න කියන සහෝදරයාගේ ගෙදරදී 7 දිනක් එකතු වෙලා සාකච්ඡාවක් පවත්වනවා. දේශපාලන ව්‍යාපාරය ගොඩනැගීම පිළිබඳව අවුරුදු 22 ක තරුණෙක් ඒ පිළිබඳව සාකච්ඡාවක් කරනවා. මම ඔබට කියන්නේ අන්න එදා තමයි අපේ රටේ පන්තියේ මිනිසුන්ට දේශපාලන ව්‍යාපාරයක් ගොඩනැගීමේ ආරම්භකම් පියවර ගන්න. ඉතා වැදගත් සම්දිස්ථානයක්. හැබැයි ඒක පහසු කාර්යයක් නෙවෙයි. කවුරුත් නොදන්න, කවුරුත් අඳුනන්නේ නැති, වලව් පැලැන්තියකට උරුමකම් නැති සාමාන්‍ය නේද ඈත ගමක ඉපදුණු තරුණ කණ්ඩායමක් එකතු වෙලා මේ රටේ පරිවර්තනයක් ඇති කිරීම සඳහා දේශපාලන ව්‍යාපාරයක් ගොඩනැගීමේ තීන්දුවක් ගන්නවා. හැබැයි අපේ රටේ ඕනතරම් නායක නායිකාවන් පුරවැසියන් ඇටට අපි උනත් විවිධ තීන්දුව අරන් ඇති. හැබැයි ඒ තීන්දුව මොන තීන්දුව ගත්තත් ඒ තීන්දුවට සාධාරණේ ඉටු වෙමින් ඒ තීන්දුව සාර්ථක කර ගැනීම සඳහා කරන මැදිහත් වීම දුබලයි පොදු මිනිසුන්ගේ. හැබැයි උන්ට කිසිවක් තිබුණේ නැහැ මතක තබා ගන්න. කිසිවක් නැහැ. කිසිවක් නැතුව තරුණ කණ්ඩායමක් තීන්දුවක් ගන්න දේශපාලන ව්‍යාපාරයක් හදන්න. තීන්දුවක් ගන්නවා විතරක් නෙවෙයි. එම දේශපාලන ව්‍යාපාරයේ ගොඩනැගීම සඳහා තමන්ගේ කාලය, ශ්‍රමය, දැනුම සියල්ල වැය කරමින් අප්‍රතිහත ධෛර්යයෙන් යුතුව මැදිහත් වෙනවා. ඔවුන් සතුව තිබුණු එකම දේ මොකද්ද? අදිස්ථානය, මානව ප්‍රේමය, මේ රට පිළිබඳ තියෙන සැබෑ බැඳීම සහ නොපසුබස්න උත්සාහය. වෙන කිසිවක් නැහැ. මුදල් කිසිවක් නැහැ. යාන වාහන කිසිවක් නැහැ. දන්න කිසි කෙනෙක් නැහැ. මතක තබා ගන්න. එහෙම කණ්ඩායමක් තීරණයක් ගන්න දේශපාලන ව්‍යාපාරයක් හදන්න. එතෙන් සිටවුන් අද වගේ නෙවෙයිදා සතපුම් සිය ගණන් යටපතුලේ දිය බබුළු වෙන තෙක් සතපුම් සිය ගණන් නෙවදිමින් ජනතාව මුණ ගැසෙමින් මේ සාකච්ඡාව සිදු කරනවා. එක ගෙදරක සිට එක දිනාගත්තු කෙනෙක් මේ දිසට හරවාගත්තු කෙනෙක් ඉස්සර තව ගෙදරක් හොයන්න සැතපුම් 40 50 ඈත දුර අද වගේ නෙවෙයි. ඉතින් කකුල් දෙකේ දියපට්ට එනකන් එවිතිමි
මේ දේශපාලන ව්‍යාපාරයේ ගොඩනගා ගැනීම සඳහා කොහොමද සහෝදරය බද්ධ කරගන්නේ කොහොමද අලුත් කෙනෙක් එකතු කරගන්නේ කොහොමද අලුත් කෙනෙකුට මේ පණිවිඩය ගෙන යන්නේ එතරම් වෙහෙසකාරී ක්‍රියාදාමයක උන්නත වුණා ඒ විතරක් නෙමේ උගුරේ ලේ එනකන් හවස 7ට 8ට පටන් ගන්න සාකච්ඡා පාන්දර 3 4 වෙනකන් එක දිගට කතා කරලා ඒත්තු ගන්න ඕනකම තිබුණා අද වගේ නෙවෙයි විනස් දේශපාලනයක් ගැන අවබෝධයක්ම නැති අර පක්ෂ කෙරෙහි පමණක් තමන්ගේ බලාපොරොත්තු පිළ ගොඩනැගිලා තිබුණු වෙන දේශපාලන ව්‍යාපාරයක් පිළිබඳව ගොඩනැගීමක් පිළිබඳව කිසිදු දැනුමක් හෝ වමනාවක් නැති පන්තිර දේශපාලන ව්‍යාපාරයක් ඕන කියන එක පිළිබඳව න්‍යායික හෝ අවබෝධයෙන් හෝ අධ්‍යක්ීමක් නැති සාමාන්‍ය පුරවැසියන්ගෙන් පිරිච්ච ලංකාව ඒ ලංකාවේ තුල මොකද කරන්නේ මේ තරුණ කණ්ඩායම ගමක් ගමක් ගානේ ඇවිදිමින් දෙන්න තුන් දෙනා එකතු කරගනිමින් සාකච්ඡා කරමින් මේ රට පරිවර්තනය කිරීම සඳහා අවශ්‍ය වෙන වෙහෙස දරනවා නේද ඒ කියන්නේ මොකද්ද අපි මේ ගොඩනගමින් තිබුණේ මේ මොහොතේදී විශාල බහුජන ව්‍යාපාරයක් නෙවෙයි අද අපි පාසන සමුළු පවත්වනවා කොට්ටාස සභාව පවත්වනවා චන් මැතිවරණ වලට තරඟ වදිනවා මැතිවරණ රැස්වීම පවත්වනවා ඒ පොදු ජනයාත් එක්ක විශාල විශාල දේශපාලන කතිකාවතක් අපි ඉන්නවා එදා පොදු ජනයාත් එක්ක දේශපාලන කතිකාවතක් නෙවෙයි කරමින් තියෙන මොකද්ද එකිනෙකා ඇහිඳිමින් එකිනෙකා මුණ ගැසීමින් එකිනෙකත් එක්ක සාකච්ඡා කරමින් තනි තනි කෙනා දිනා ගනිමින් පක්ෂයක් ගොඩනගන්න හදනවා මතකද බලන්න හරි අද අපි ගොඩනගා තිබෙන ව්‍යාපාරය බහුජන ව්‍යාපාරයක් බවට පත් කරලා තිබෙනවා එදා දේශපාලන ව්‍යාපාරය ගොඩනැගීම සඳහා ගමක් ගමක් නගරයක් නගරයක් පාසා ආයතනවල පුද්ගලයන් මුණ ගැයිමින් තනි තනි කෙනා දිනා ගනිමින් ව්‍යාපාරයක් ගොඩනගන්න බහිස වෙනවා අවුරුදු දෙක තුනක් යනකොට එයි යම් සාර්ථක ප්‍රතිඵල ලැබෙනවා අලුත් තරුණ කණ්ඩායම් ග්‍රාමීය තරුණය සමාර වෘත්ති සමිතිය ඇස්සේ විශේෂම ගෝජනතාව ඇතුළේ මෙන්න මේ විදිහට නව කුඩා කුඩා කණ්ඩායම් එකතු කරමින් දේශපාලන ව්‍යාපාර ගොඩනැගීම වෙනවා ඔබ හිතන්න එහෙම දේශපාලන ව්‍යාපාරයක් නිදැල්ලේ වර්ධනය වෙන්න සතුරා කිසිසේත්ම ඉඩ දෙන්නේ නැහැ. සතුරා කල්පනා කරනවා මොකද්ද? මේ දේශපාලන ව්‍යාපාරයේ ලියලලා මුහුකුරා ගිහිල්ලා අතු සෑමතනක විවිධිලා මහා වෘක්ෂයක් බවට පරිවර්තනය වෙන්න කලින් මේ විනාශ කළ යුතුයි. ඒක තමයි සතුරාගේ ස්වභාවය. ඔවුන් දන්නවා ගැඹුරින්ම මේ ගොඩනැගීමින් තිබෙන්නේ තමන්ගේ ආර්ථික ප්‍රතිපත්තියට ප්‍රතිපක්ෂ ආර්ථික ප්‍රතිපත්තිය නියෝජනය කරන දේශපාලන කණ්ඩායම. මේ ගොඩනැගීමින් තිබෙන්නේ රටේ සාරේ රටේ ධනෙ ඉතා කුඩා කණ්ඩායමක් අතර ගොඩගැහෙනවා වෙනුවට රටේ ධනෙ රටේ සාරය පොදු ජනතාවගේ උරුමයක් බවට පරිවර්තනය කිරීමේ දේශපාලන පරිවර්තනය. සමාජවාදී මූලධර්ම මත ආර්ථිකේ මහා වර්ධනයෙන් අත්පත් කරගන්න ආර්ථිකයට ජනතාව සම්බන්ධ කරගන්න ආර්ථික ප්‍රතිලාභ සාධාරණ ගමට බෙදාගෙන දෙන නව ආර්ථික ප්‍රතිපත්තිය පිළිබඳ සාකච්ඡාව දියත් වෙලා තිබුණා නව දේශපාලන සංස්කෘතිය පිළිබඳ සාකච්ඡාව දියත් වෙලා තිබුණා දේශපාලනේ වරප්‍රසාදල කණ්ඩායමක් අතේ තිබුණු දේශපාලනේ පොදු ජනයාගේ ජීවිත වලට සමීප දේශපාලනය බවට පරිවර්තනයක් වීමේ සාකච්ඡාව දියත් වෙලා තිබුණා සමාජයේ තනි තනි කෙනා නේද හති වැටමින් හඹාගෙන යන සමාජයක් වෙනුවට තනි තනි කෙනා තමන්ට යමක් උපයාගත හැකි තනි තනි කෙනා තමන්ට ජයග්‍රහණයක් අත්පත් කරගත හැකි කියා හති වැටමින් දුවන සමාජයක් වෙනුවට සාමූහික පොදු සමාජයේ මේ රට පරිවර්තනය කිරීම සඳහා වූ මැදිහත් වීම කරන නව සමාජයක් අපේක්ෂාවෙන් දේශපාලන කරමින් ඉන්නවා
ඒ දේශපාලනය සතුරා බියටපත් කරනවා එම දේශපාලනය සතුරාගේ සියලු ඇවතුම් පැවතුම් අහෝසි කරනවා එම දේශපාලනය අපේ රටේ පන්ති දේශපාලනය උඩ ඉන්න පන්ති අතර මහා ධන එක් රැස් වී තිබෙන දේශපාලනය අවසන් කරනවා මොකද කරන්නේ එහෙම දේශපාලනයකට නිදැල්ලේ වර්ධනය වෙන්න විශේෂයෙන්ම රාජ්‍ය බලයේ සහිත පාලක කණ්ඩායම ඉඩ දෙන්නේ නැහැ ඒක අපි දන්නවා ඔහු මොකද කරන්න පටන් ගත්තේ ආරම්භයේදී මොහුගේ ප්‍රචාරය බවට පත්වන විශාල අවලාද රැල්ල මේ ඇමරිකන් එක්සත් ජනපදයේ CIA සංවිධානය විසින් අටවන ලද කෙමණ තරුණයන් බාගන්න මේ විනාශකාරී ගමනකට යමින් තිබෙන්නේ තරුණයන්ට මේකට සම්බන්ධ වෙන්න දෙන්න එපා අර තිබුණු බේරේ ගෙදර පචමෝලත් ගුවන්විල සංස්ථාවත් දේශපාලක සතුන සමාජ බලයත් ඔවුන් සතු තිබුණු රාජ්‍ය බලයත් මුළුමනින්ම උපයෝග කරගන්නවා මේ වර්ධන වෙමින් තිබෙන අංකූර සහිත දේශපාලන ව්‍යාපාරය වර්ධනය වෙන්න පෙරම විනාශ කර දාන්න හැබැයි ඔවුන්ට තමන්ගේ අවලාද වලින් इत प्रतिपक्ष गुणनगल मतवाद अंगी पराधिकरण ओंगिपीट तम नोहित आकार मे व्यापार वरदने वे पटंग ओं कवदावे ओंगे उमस ओं सलकन ओंट पोलमकार उमकारी बल लबनायक कल्पना कर ඔවුන්ට පෝල් මක්කාර උරුමකාරීත්වයෙන් අපේ රටේ පාලක පාලන බලය අත්පත් කරගන්න පුළුවන් න්යයි කියලා කල්පනා කරන පාලක කණ්ඩායම කවදාවත් හිතුවේ නෑ. ඔවුන්ගේ බලය ඔවුන්ගේ පාලනය ප්‍රශ්න කරන තරුණ ව්‍යාපාරයක් නැගිටී කියලා. ඔවුන් හිතුව හැම වෙලාවෙම ඔවුන් පීඩාවට පත් කරලා ඔහු යටත් කරලා හාමු පාරේ ඇවිදිනකොට සාලුව කරෙන් අරගෙන කානුවට බහින ඉතමන් පීඩිත භාවයට පත් වෙච්ච පන්තිය සදාකල් පාගල සදාකල් බය කරලා සදාකල් හෙම්බත් කරලා සදාකල් නේද ඔවුන්ටම හිරවුණු කුටුම්බයකට තල්ලු කරලා ඔවුන්ගේ දේශපාලනය නිරන් නේද ඉතමත් සුවපහසු ගමන් කරන්න පුළුවන් වේ කියලා ඔවුන් කල්පනා කරා හැබැයි සිද්ධ වුණේ මොකද්ද ओंगे देशपालने प्रश्न किरण नवतरुण व्यापार निद रल रल नगमीन गुड नगिंगाव सतुरा बीट पत्र सतुरा बीट पत्र सतुरा ईट पशु अवलाद वलिम बेरिनम भयकरल बेरिनम निद विविध प्रतिपक्ष मतहदल बेरिनम मुकद करन पटंगत्ते ओंगे अवसान अव्य मर्द निदियत करन पटंगत्ते जटत्वी ओहे जीवित गतकरण नौ नद मैं मर्दने हमुए देशपालने ओउंट पमना उरुम अपे पाल पंते मिनिसुंट उरुम का नेति द्याक बावट पिलियर गन ओहे जीवते नौ नद एहे मने तम मैं मर्दने टेरी वसा टंकरा नौ नद ए निश्चित संदिस्ताने टे अपे आरंभ का परंपराव मुह दिनों मुकदापी करन नौ ना मे मर्दने यटत्ति निवट नियालुस तमंगे पुद जनता युतक अतर पलायंड एहमन तमेट मून दिन्न मुखदपिकर अभी नवत नवत ओंकरे गौरव आधार गौरव आदरे युतव अभी ओंट सिहि कंदवनवा पुद जनता देशपालन व्यापारे विन्विन ओ पलायाम विनुमट मर्दनेट मूण दिन तीरने करा
තීරණය කළා. මා හිතනවා එදා පලා යාම තෝරගත්තනම් එදා අත්තර යාම තෝරගත්තනම් අද ජනතා විමුක්ති පෙරමුණ කියලා දේශපාලන ව්‍යාපාරයක් පවතින්නේ නැහැ. ඒ පලා යන දේශපාලන ව්‍යාපාරය ජනතාවගේ යුතුයකම් ජනතාව කරේ තියෙන පන්තිමේ යුතුයකම් අත්තරන දේශපාලන ව්‍යාපාරය බියගුළු නායකත්වයෙන් ඉන්න දේශපාලන ව්‍යාපාරය මර්ධනයට එරෙහිව ජටත්වන දේශපාලන ව්‍යාපාරය එවැනි දේශපාලන ව්‍යාපාරයකට අපේ රටේ පන්තියට නායකත්ව දෙන දේශපාලන ව්‍යාපාරයක් ගොඩනගන්න බෑ. එවැනි නායකයන්ට පන්තියට නායකත්ව දෙන්න පුළුවන් පොදු ජනයාට නායකත්ව දෙන්න පුළුවන් දේශපාලන ව්‍යාපාරයක් ගොඩනගන්න බෑ. එදා ඔවුන් තීන්දුවක් ගන්නවා නෑ මේ මර්ධනය හමුවේ පලා යනවා වෙනුවට මේ මර්ධනයට මුහුණ දෙන්න ඕන. මුහුණ දීම සඳහා සන්නද්ධ වෙන තීරණයක් ගන්න. වෙන කොහොමද මුහුණ දෙන්නේ? හැබැයි මම ඔබට එකක් අවධාරණය කරන්න. එම සන්නද්ධ වීමේ උවමනාව තිබුණේ අන් කිසිවක් සඳහාවක් නෙවෙයි ව්‍යාපාරයේ ආරක්ෂාව වෙනුවෙන්. ව්‍යාපාරයේ ආරක්ෂාව වෙනුවෙන් සන්නද්ධ මේ දේශපාලන ව්‍යාපාරයක් බවට පරිවර්තනය වෙනවා. එය යන් සන්නද්ධ ගැටුමක් බවට පත් වෙනවා. ඒ සන්නද්ධ ගැටුමේදී දස දහස් ගණනක් අපේ ආරම්භක පරම්පරාවේ සොරු සොරියා විශාල ප්‍රමාණයක් අපිට අහිමි වී තිබෙනවා. අද අපි මේ ශාලාවට රැස් වෙලා ඔවුන් ගැන කතා කරනවා. එදා මම නැවත මතක් කරන්න මේ ව්‍යාපාරයේ ගොඩනැගීම සඳහා අපේ ආරම්භක පරම්පරාව දරනලද ප්‍රයත්නය කාර්ය අපි හැමදාම අපේ හදවත් තුළ නොමැකෙන සටහන් හැටියට තිබෙනවා. ඒ වගේම සතුරාට බය පලා යන්නේ නැති සතුරාගේ අවලාද වලට යටත් වෙන්නේ නැති සතුරාගේ මර්ධන යාමේ දඩින් වැටෙන්නේ නැති පරම්පරාවක් අපිට ලබා දීපු ආදර්ශය අපේ හදවත් තුළ නොමැකෙන සටහන් හැටියට සනිටුහන් වී තිබෙනවා. සතුරාගේ ක්‍රියාදාමයේ පරාජය පත් කරන්න මේ ගෙන යන විනාශකාරී දේශපාලන සහ ආර්ථික වැඩපිළිවෙළ වෙනුවට නව දේශපාලන සහ ආර්ථික වැඩපිළිවෙළක් වෙනුවෙන් පෙනී සිටීම අපට හැමදාම නේද මග පෙන්වන පහන් තැඹක් වගේ අපි ඇස් ඉදිරිපිට මෙවි මෙවි පෙන්වුම් කරනවා. ඕන් විදිලද අනේක වද වද බන්ධනය මත තබා ගන්න. අපි කවුරුත් දන්නවා අපිට ලැබෙන එක ජීවිතය අපිට හිමිව තිබෙනවා. අපි හැමදෙනාටම ප්‍රාර්ථනාවක් තිබෙනවා. අපි ඉපදෙනවා අපි මියදෙනවා. ඒ අතර කාලයක් අපි ඒ අතර කාලේ අපි ජීවත් වෙනවා. ඒ ජීවත් වෙන කාලය තුළ විශාල බලාපොරොත්තු තිබෙනවා. ආහාර පාන විනෝදේ සතුට පෞල් සංස්ථාවන් ගොඩනැගීම හොඳ නිවාසක ජීවත් වීම හොඳ රැකියාවක් ලබා ගැනීම සමාජයේ යම් කාර්යභාරයක් ඉටු කිරීම আদি යහපත් බලාපොරොත්තු අපි කාටත් තිබෙනවා. අපිට ජීවිතේ නේද ජීවිත අවස්ථා ගණනාවක් ලැබෙන්නේ අපේ ජීවිතේ ලැබෙන එක අවස්ථාවක්. අන්නේ තමන්ට ජීවිතය තමන්ට ලැබුණු ජීවිතය පොදු ජනයා වෙනුවෙන් කැප කරන්න සූදානම් වෙන පොදු ජනයාගේ දේශපාලන ව්‍යාපාරක ආරක්ෂාව වෙනුවෙන් තමන්ගේ ජීවිතය පරිත්‍යාග කරන්න පුළුවන් මිනිසුන් වීම ඔව් මොනතරම් උස් මිනිසුන්ද මා හිතනවා ඒ දිවිපිදු සහෝදර සහෝදරයන් හමු වී අපි තාමත් ලිලිපුට්ටන් වැනි කුඩා කණ්ඩායම් ඔවුන්ට ඉතාමත් උස් හදවතක් තිබුණා. ඉතාමත් හොඳ උස් වමනාවක් තිබුණා. ඔවුන් ශරීරයෙන් ඉතාමත් කෙසඟ මිනිසුන්. ගොඩක් අය මා දන්නා ඡායාරූපවලින් මා දැකලා තිබෙනවා.
शरीर किसंग मिनसु उन परंपरा पौल परंपरा वाले इतना कुड़ा मिनसु है बे उनके आरमुना उनके कार्य बारे उनकर न तो कैपकिरी मत उनकर न तो परित्याग थमिए ओ लंकावे जीवतुनु प्रतापवत मिनसु घटेर तमाय अपन समोरा ग्रति बिन्नी අපි අපේ රටේ නෙගටිව් කීපයක් දැකලා තිබෙනවා 1000 නේද 1818 නෙගටිව් එදා බිතාන්‍ය අධිරාජ්‍යවාදීන්ට එරෙහිව ඔවුන් අපේ රටේ ඇති කරලා ද විනාශයන්ට එරෙහිව එදා නෙගටිව්ක් සිද්ධ වුණා නැවත 1848 නෙගටිව් ඒවා මුළුමනින්ම ගත්තොත් සුදු බිතාන්‍ය අධිරාජ්‍යවාදීන්ට එරෙහිව අපේ රටේ පීඩාවට පත් කළ ද ස්වේජ සොජාතික ජනයා තමගේ අයිතිවාසිකම් වෙනුවෙන් තමගේ නිදහස වෙනුවෙන් කරන ද නැගිටීම 1971 එහෙමයි අධිරාජ්‍ය ගැති බිතාන්‍ය මහරජාණන් වහන්සේ ඒ වෙලාවන මහරජිනියගේ අනපනත් නියෝගවලට යටත්ව स्वच की करु अपे रट पालन करन पालक कंडाय मक्कीटिया ए पालक कंडाय मक्कव दावत एम अधिराज्यवादी ने का गेटनु आयने वे गिदर जीवत्तुने सुद्ध जीवत्तुने अटतरा सुद्ध विदिया मामे आगम गेन विरसके अक्कीनों ने भी नमुत सुद्धाट आवत एव क्रीम सदा සුද්ධාට තමගේ යටත්භාවයේ පෙන්වීම සඳහා ආගම් පව මාරු කරා. එහෙමයි පරම්පරාව. සුද්ධාගේ යටත්භාවයේ පෙන්නු යටත්භාවයේ වෙනුවෙන් තමගේ වාසගම් තමගේ නම්ගම් සියල්ල මාරු කරා. SWRD බණ්ඩාරනායක. SWRD මොකද්ද කියලා හොයලා බලන්න. ඒව අපේ ලාංකීය වාසගම් නෙවෙයි තිබුණේ. नाम निवेदित बोलो ये दे बीस सेना नायक कोहल बोला मामे किया नहीं अन्येवे नहीं अधिराज्यवाद की वो मनावत का पिलक है हूँ ये आर्थ के देशपालन संस्कृति आपेराट तो लिस्सराट के नीचे नायक यंग हिते पुराटक अन्य बलपैम टे रही हुए මේ අවිගත් නැගටිම සිද්ධ වෙනවා මා හිතනවා ඒක අපිට උකහාගත යුතු උකහාගත හැකි විශාලතම අධ්‍යක්ින් ප්‍රමාණයක් තිබෙනවා අපේ රටත් අපේ රටේ ජනතාව අනේක විද පීඩාවන්ට අනේක විද වේදනාවන්ට පත් කරන ලද පොදු ජනතාවගේ වමනාව වෙනුවෙන් පොදු ජන ව්‍යාපාරයක් හදන්න ඕනේ නැද්ද अन्य पुदुजन व्यापारे हैदी में पुरोगामी अपे हत्ते के परंपरा ऐसा रहो ना अन्य असीमित कैपकरीम करलाती बिनो कुसटा आहार अपने तू देपतुले दिए पाटने का उगुरे ले रहा है ना का गम नियम गम करा है वित्तीय में देशपालना आरंभ करलाती बिनो अवसाने दून සතුරා ඉදිරියේ යටත් වෙන්නේ නැතුව සතුරා ඉදිරියේ පලා යන්නේ නැතුව සතුරාට මුහුණ දීලා සතුරාගේ වෙඩි උණ්ඩේට සතුරාගේ වද බන්ධනයට ලක් වෙලා අපේ සහෝදරවරු සහෝදරියන් දහස් ගණනක් මිය ගිය සමහර සහෝදර සහෝදරියන් ජීප්‍රතේ පිටිපස්සේ බැඳලා එල්ලගෙන හන්දි ගානේ අරගෙන ගියා මතක ඇති कबल बंद सहोद कियाली शरीर कोटस्वल्ट कपल तम गातने करे सतुरा अपे सहोदरिया स्वामी कलस दूषण कर तम गातने करे अपे सहोदर शरीर कोटस एक एक विनम कपमी शरीर एक एक निध
अंग चेतने करमीन तमाय गातने करी एवं कुरीरु पाल खंडाय मतमा पेरट पालने करी यदा नव यौवने तरुण तरुण दहास गणना एक दा समस्या हत्ते की दिया पे मुद्रा गत्ता है बे अपि सतुराट कियन्न कैमती उन सारी रे को उद्रा गत्ता तपे अपि सतुराट मतक करनवा उंगे अरमुन उंगे अध्यापे उंगे धैर्य उंगे वीर्य मे पोदु जनताव करे तिबुन उंगे विश्वासय बिंदकु नो उद्रा गन्न सतुरा असमत्ति तिबेनवा पैदली करनवा अपिट मे व्यापारे गुडनगन धैर्य देन्नेउ अपिट मे व्यापारे गुडनगन आदर्श सपेन्नेउ अपिट मे व्यापारे अप्रत्यात धैर्य युतुव अधिष्ठान युतुव जयग्रहण सदा मेहवन्न अपिट आलोकय मग पेन्वन्नेउ एनिसा मा हितनवा अपि मे शालावतुल ओउन गेन कथा करत मेतन एक रसला इन्न हेम हदवतक्तुल मौउन जीवमानव अपे हदवतुल जीवत वेनवा मे कार्य ओउन वेनुयिन अपि सातिक लेस जयग्रहण केलवर करमु केलवर करन्न ओउन गम्मुल इपदुनु तमगे अम्मा ताता विशाल बलापुरुत्वन सहित हदपु दरु ए विशाल प्रमाण उसस अध्यापन हदारपु दरु दिमाउपिय विशाल नेद महत् बलापुरुत्व सहित अतिकर दरु कुमन वरदक वेनुयिन ओउन पोदु जनयाट असीमित लेस आदरय करीम तमाय एम तरुण परंपराव करलद वेरद्द एक वेरद्द पालपंती देशपालन पालपंती मिनिसुंट देशपालन व्यापार गोडनगीम तमाय वेरद्द अपे रटे संपत् अपे रटे धने अपे रटे सार्य इता कुडा पौल अतलोस्सक गाव एक्रेस्कर गणतिवि वेनस्कोट पुदु जनयाट गलायन नव आर्थिक क्रमय गोडनगीम संदा प्रार्थना सहित वेडकिरीम वेरद्दद्द एवा पालक पंक्ति वेरद्दक उनाट अदा अपे रट अत्पत्ति तिबेन व्यसने अनुव यदा अपिट නේද ඒ ගැන 100කනම් බලාපොරොත්තුවක් තිබුණේ එදා අපිට 100ට 100ක නිවැරදිතාවයක් නම් තිබුණේ අද 100ක දහස් වාරයකට වඩා වැඩි නිවැරදිතාවයක් මේ රටත් මේ රටේ ජනතාවත් අත්පත් වී තිබෙන ඉරණම් වෙනි හරහා අපිට පෙන්눔 කර තිබෙනවා එදා අපි ජයග්‍රහණය කරා නම් අද ලංකාව මොනතරම් සුන්දර රටක් බවට අපිට ගොඩනගන්න පුළුවන්ද එහෙමනම් उत्तरी युद्ध निर्माण विन अभी अहिमूदी सिंगल दिमल मुस्लिम अभी कौर इकट वाडिवेला मे रामसान काल इस्तार वाडिवेला अभी कथाकरण पुलवन काल इवागे सिंगल दिमल मुस्लिम अभी कौर लंका क्रिकेट टीम मैच पेविलियन के वाडिवेला इकट अहलासन काल अलुत अवृद्धन सिंगल दिमल मुस्लिम अपे कौर इक याल गिदर इकट अवृद्धे समर कल हे बे दशक गणना वील मे पालक अंगे सियालिकार मतगत भाव दुपद्भावे गिलिटी नेट हिरीवे रटकर आर्थिक वाश्य बिंदु कड़ावेटी रटकर कुट मद्रवलिम पेतर रटकर अपराधवलिम गहन व्यक्ति रटकर विनयक नीति अक्नेति रटक यति करा दरुवट आरक्षा वक्नेति रटक यति करा कांतावट आरक्षा वक्नेति रटक यति करा नीति विधाने आधिपत्य नेति रटक यति करा रटकट सिद्वे की सियलुम व्यसनय हेत्ते किं पशुव गतविच्य अवुरुदु 50कट वडा अधिक काले अतुद अपि अत्विंदिमिन् तिबेनु अपि अत्विंदिन्ने अवुरुदु 50कट पशुव अदापि यदा मुन दुनाटत्वड़ा वेडियल सविनस आकारें अलुत्त आकारें ए प्रश्न वलट ईटत्वड़ा वेडियंग अपि मुन दिमिन तिबिनो इनन देंग अपुं कद करन्न अपि हेत्ते के सतुरा अपें उदुरा गान लद
සහෝදර සහෝදරයන් අපි අනුස්මරණය කළ යුත්තේ තවත් හුදු අනුස්මරණ උත්සවයක් ලෙස නෙවෙයි තවත් හුදු යුතුයකමක් ලෙස සැලකීමේ උත්සවයක් ලෙස නෙවෙයි තවත් පින් අනුමෝදන් කිරීමේ උත්සවයක් ලෙස නෙවෙයි අපි ඕන් සමරිය යුතු වන්නේ ඔවුන්ගේ අදිස්ථානය මේ ජයග්‍රහණය මේ රටත් මේ රටේ ජනතාවත් ජයග්‍රහණය කරා ගෙන යාම සඳහා ඔවුන්ගේ අදිස්ථානය අපේ හදවත් වලට එකතු කරගන්න ඕන ඔවුන්ගේ වීරිය අපේ හදවත් වලට එකතු කරගන්න ඕන ඔවුන්ගේ ධෛර්යය ඔවුන්ගේ කැපකිරීම අපි අපේ හදවත් වලට එකතු කරගන්න ඕන එනිසා අපි 71 වීරවරුන් වීරවරියන් සමරුවායයි කියලා කියන්නේ ඔවුන්ගේ කැපකිරීම පරිත්‍යාගයන් වීරිය ධෛර්යය අපි තුලට එකතු කර ගැනීමත් ඔවුන් විසින් අපේක්ෂා කරලද පාලනයේ ගොඩනැගීමත් තමයි ඔවුන්ට අපිට ඉටු කළ හැකි උත්තුංගම කාර්යභාරය වෙන්නේ එසේ නැතුව මලක් තියලා ඉටිපන්දමක් තියලා සීරුවෙන් ඉඳලා විනාඩි දෙකක් නැගිටලා යන එක නෙවෙයි ඒක අපේ සංකේතයක් විතරයි මලක් තියනවා ඉටිපන්දම පත්තු කරනවා විනාඩියක් දෙකක් සීරුවෙන් ඉඳලා ඔවුන් අනුස්මරණය කරනවා ඒක සංකේතයක් විතරයි හැබැයි ප්‍රධාන දේ මොකක්ද ඔවුන් විසින් ප්‍රාර්ථනා කරලද රට අපි නිර්මාණය කරන්න ඕන අපි මේ 2023 අප්‍රේල් මාසයේ 5 වෙනිදා 71 අප්‍රේල් නිර්වාණ සමරණමේ මොහොතේදී ඔවුන්ට නොඇසුණත් අපෙන් උදුරා ගන්නද සහෝදර සහෝදරගේ දෙන අපි ඉදිරිපිට නොතබුණත් අපි ඔවුන්ට සපත කර කියනවා සාහතික වශයෙන් කෙටි කාලයක් ඇතුළත ඔවුන් අපේක්ෂා කරන පාලනය අපි ගොඩනගනවා මේ රටේ දැන් හැත්තෑකේ සහෝදර සහෝදරයන් මූණ දීපු අභියෝගද අපිට තිබෙන්නේ ඊට වඩා වෙනස් අපිට එදා ආණ්ඩුවේ ගුවන් විදුලියයි බේරගෙදර පචමෝලයි විතරයි තිබුණේ මාධ්‍ය හැටියට කුඩා කුඩා විකල්ප මාධ්‍ය තිබුණා අද අපි මේ කරන කතාව ලංකාවේ විතරක් නෙවෙයි විදේශගත ශ්‍රී ලාංකිකයන්ට පවා අසන්න පුළුවන් තත්වයක් තාක්ෂණින් දිනු වෙලා තිබෙනවා එදා නේද එනිසා එදාට වඩා අපිට අපේ හඬ අපේ මතවාදය අපි කවුද කියන එක අපේ අරමුණ මොකද්ද කියන එක ජනතාව වෙත ගෙන යාමේ පහසුවක් තියෙනවා එදා වුන් මුණ දුන්නාට වඩා එදා වුන් කුසට ආහාරක් නැත ආහාර වේලක් නැතුව වේල් දෙක තුන බඩගින්නේ ඉදමින් ඇවිදමින් තිබෙනවා අද අපේ සහෝදර සහෝදරියන්ට එහෙම ප්‍රශ්නයක් නැහැ බොහෝ අය ආහාර වේල සකස් කරමින් ඉන්නවා සහෝදරයා මේ පැත්තෙන් යනවා නම් අපේ ගෙදරත් ගොඩ වෙලා යන්න කෑමක් අක්කන්න කියලා කියන්නේ තියෙනවා එදා උන්ට පණිවිඩයක් දෙන්න හතක්ම හතවට පයින් ගිහිලා තමයි කතාව කියලා එන්න වෙන්නේ අද නේද අපිට මේ කතා කරන ගමන් කතා කරන්න පුළුවන් තව කෙනෙකුට නේ ඒ තරමට සංනිවේදනයේ විසින් අනේකාවිත පණිවිඩ ගෙන යාම අපිට පහසු කරලා තිබෙනවා එදා අපිට හිතවත් එක ගෙදරක සිට තව ගෙදරක් දක්වා කිලෝමීටර 15 20 ගමන් කළ යුතුව තිබුණා සැතපුම් අද අපිට ගම්මාන පිටින් එකතු වෙලා තියෙනවා එදාට වඩා වෙනස් වෙලා තියෙනවා එහෙමනේ එදා කිලෝමීටර 25 පයින් ඇවිද්දා අද නේද අපිට එහෙම පයින් යන්න ඕන වෙලා නැහැ අපිට නේද ජනතාව වෙත කාර්යක්ෂම අපේ පණිවිඩ ගෙන යාම සඳහා අවශ්‍ය වෙන මෙවලම් අපි අද වාහන අපි ප්‍රයෝග කරගන්නවා එනිසා මොකද වෙලා තියෙන්නේ අපේ අර ආරම්භක પરම්පරාව මේ ව්‍යාපාරයේ ගොඩනැගීම සඳහා අතිශය දුෂ්කර කිසිවෙක් තමන්ට පෞද්ගලික කිසියක් අපේක්ෂා නොකොට පොදු ජනතාව වෙනුවෙන් මේ රට යහපත් රටක් කරනවා කියන චේතනාව පමණ
तमंग हदवत गेप करगन दियपट एनक ककुल एविदेविद मे पणिविडगनिच्चा अद अपिट हेमने अद अपिट इट वडा पहासु मेवलंग गुड नगिला तिबिनवा एण समुगद तिबिन्ने इदाट वडा अद मे व्यापारे जनता अतर तहवु वेला तिबिनवा इदा केडरिय व्यापारय दा केडरिय व्यापारय महाजन व्यापार पुदुजन व्यापार बहुजन व्यापार बट परिवर्तन मुन्ने यदा काटर अपीठ हिटिया हे पुदुजनता वत्त का संबंध वाला हिटियने यदा पक्षे व्यापारे पुदुजनता वाई देखा व्यापारे विनमतीन व्यापारे पिटबंध पुदुजनता व दंडने पुदुजनता विश्वास करणने पुदुजनता वगी बंदी मकने अत अद लंकावे जनता विमुक्ति पेरमुन यनु निद पोदु जनता वात्तेक संबंध उनु महाजन व्यापारयक एक तमाय जातिक जनबल वीम अद महाजन व्यापार अद अपि रटे सेम शेस्त्रकं पेतिरला तिबेनवा इयलम वृत्ति वेदियागे सिट पहल गमे इन्न निद सामान्य गुई महत अदक्वा मे व्यापारी पेतिरला तिबेनवा एवितर अमुदावे हिटपु इहलम निलदारी अद मेम व्यापार सुभ पतन्नं सह मेम व्यापार गुणनेगे मिसदा मेदियत तिमिन तिबेनवा एवितर सिविल बुद्धिमतु विशाल प्रमाणक मे कार्यट मेदियत तिमिन तिबेनवा अपे नामल सहोदरगे नायकत्वे निद पक्षे ओब्बट यनलद गोवि व्यापारय गुणनगला तिबेनवा विनस्तत्वे निद अद दमुल्ले कोतनकारी गोवि प्रश्न कहते उनो ओलुवटे एन्ने नामल्टोत मेक कियन्न ओन नेद कियन इमने अबे इसरे सितुविल्ले एन्ने जयपे केनाट विचराय हबे अदेक पोदु जनयाट विन तिबेनवा इसके पोदु जन व्यापारय अद राज्यातन कोतनको दूषण कोतनकम होरकमेनवना ये पुरावस्थ इसल मुलोटे मेक जेवीपी कटो कील बल मुन क्या मुकदमे मेक तव दुट के व्यापार निवे मेक पोदु जनता वगे निद हदवत्तु अपेक्षावंतु अडंगुवी तिबिन व्यापार किंदा बेहल तिबिन व्यापार मेक कोतनको असाधारण युक्त सिद्ध विनवा तमंट साधारण विनवीन तमंट युक्त विनवीन असाधारण लक्वन हेम खनागिम उलुवटेन फलम वचने जेवीपी एकटवत कील बल मुद्दे मुकदमे यदा हेत्त एकट कली युगे निवे यदा अपट केडरी व्यापार तिबुन व्यापार गुडन गिन तिबुना व्यापार मते गुडनिबुना व्यापार डक्म कोना व्यापार आदर्श के निबुना एकतम हेत्त एकट यहा युगे हे भय अद युगे अणु मुखद जनता विमुक्ति पेरमुन यणु मेरटे अयुक्तियट असाधारण पत्वी तिबिन पोदु जनता वगे हदवत तुलावत व्यापारे बोट अद परिवर्तन वेला तिबिन पोदु महाजन व्यापार पोदु महाजन व्यापार यदा एकदा समस्या हेत्ते के सोदर उंट अपेरटे आर्थिक साधारण पिलिबंदव वमना वक्ति गुण अद अपट आर्थिक साधारण तीन दशक पहाकट तड़ा वेड़ी काले अग्गिल तिबिनवा तामत अपट आर्थिक साधारण हंबिलाने गम्मल जीवतने ऐत जनय अदत्मम दन्नो वेल देक नुकाइन दरुव इन्नो गेबिडी अम्मला इन्नो तमंट निसी आहार वेलक नुलबिन दरुव इन्नो तमंट हरियामं आहार वेलक नुलबिन इमने बलम दरुव इन्न केसंग दरुव इन्न आहार वेलक ने हरियट गेबिडी अम्मा इन्नो पोचदाय आहार वेलक ने रक्त हीन तवें पिलेनो वेडिटी अम्मा तात्ता निराहार इन्नो
आर्थिक साधारण तीन अदे इस्पिरताल वाले गिल बेलो हरियट भेट कक्रेन हरियट परेक्षण अटने पिलिका व्यंगेतियागन कवद मेरे दिखे अगील गणकर गिदर एंत निदागन इन आप अम्मला हदवते हिलतियागन कवद तमंट ऑपरेशन करगन पुलों में विदिकला हूल हूल जीवत्न ग्रामीय जनता व जीवत्न तमंगे दुवट पुताट हरियम रसवक्ला अलंकट दिन पुलों में विदिकला कल्पना कर कर इन्नो तम मिय दिन कलिं तमंट मुनुपुरे मिनिबिरिया बलागन पुलों दकेला अम्मता ता कल्पना कर मिंगिन्नो दरवट रखिया वक्ने आदाय मार्ग अक्ने हरियम विवाह कर ला दिन विदियक्ने अद එදාටත් වඩා වැඩියෙන් ආර්ථික අසාධාරණ තත්ත්වයක් මේ රටේ නිර්මාණය වෙලා තිබෙනවා. ඊට අතලොස්සක් එදාටත් වඩා වැඩියෙන් අති සුඛවීරණ සහිත ජීවිත ගත කරමින් තිබෙනවා. අපිට කිසිවෙක් තමන් වේශමහන්සි උපේන ධනේ ජීවිතයක් ගත කිරීම පිළිබඳ අපිට කවදාවත් ප්‍රශ්නයක් තිබුණේ නැහැ. තමන්ගේ දැනුමෙන් තමන්ගේ හැකියාවෙන් තමන්ගේ මහන්සියෙන් කෙනෙක් මුදල් උපේලා धने उपेला हुंद जीवित गत करना याट आप सतुट विनवा ये पीलवा दी आशीर्वाद करना धने क्रस कर इतम सुखवीर जीवित गत करने कौद बांडागार अटेंड तीन धने इस्पिरता बेहत पेते वाण तीन धने इस्कोल पिलपते वाण तीन धने पारट तारट का दांड तीन धने हुंद बस विस का दंड तीन धने मेसियल धने ताकुड़ा अतलोस्सत तमंगे निद मीटटे एकतु करगन तिबेनो इदाटा थोड़ा वेडी इदा प्रभुत्वे देशपालने करा एकलाट बेन अरमुना तुमने को ना प्रभुत्वे वेनुवे देशपालने करा अद महाजनयागे दने कोटि प्रकोटि करांगे क्रस करगनी वेनुवेन देशपालने निरतवेन परपुटु कंडायमक इन्नो इदा वगेम साहिटा थोड़ा वेडी अद मे आर्थिक असाधारण तपिसन इवगी इदाट तोड़ वेडी समाज अपराध गहन रटक निर्माण वेला तिबिनो विनय अग्नि रटक नीति अग्नि रटक अपराध वाली गहन रटक स्त्री दूषण वेड व्यक्ति रटक लमा दूषण वेड व्यक्ति रटक मुकदमे अपिसरा तिबिनो रटक ओब किसी कुट सहत के अतिबिना दियनी उबगे दर्व मातलेट अगनगरेट गिहिला हवस इता हिंग एवी के सके निधास इंडपुलवन ने नवत नवत कोल कर बला मुखदेला पुते बस दंगा बस रेवना करवल कोहम दे हदपाने देनी मुकदम इतने तीन तुम्हें अपराध सियल मेरा नीति बिंदवटी मैं देशपालक अपराध करो आरक्षा वो मैं पंत उड़ पंत अपराध करव मम्म ने अगमति दिनेश गुणवर्धन की हुआ जनाधिपति बैंक हो रहा मम्म ने जनाधिपति पार्लिमेंट के महिंद हो रहा इन जनाधिपति पालने करने कौत अंत दूषित चौर वलल कपेरट पालने करवा दूषित अपराधकार वलल कव दावा त्रटक अपराध नतिकर कव दावा त्रटक नीति विधान आधिपत्य ताहुर कर कव दावा त्रटक समाज स्थावर हद नब्बेसा यदाट वड़ा वेडिये याप समाज गुणन गिमी चेतना वकपेक्षा वकदापिसरा अभियोग कपिसरा එවගේම එදාටත් වඩා වැඩි ලෝක ඉස්සරහා පෙරට හැඬුවට භාජන වෙලා තිබෙනවා ලෝකයේ කිසිවක් කිසිවෙක් පිළිගන්නේ රාජ්‍ය බට මේ රාජ්‍ය පරිවර්තන වෙලා තිබෙනවා නේද ලෝකේ රටකට යන්න වීසා දෙන්නේ නේ ඒ කියන්නේ මොකද්ද වීසා දෙන්නේ කියන්නේ රටකට අපිව වද්දා ගන්නෙ නේ මේක ඇත්ත අපේ ගම්මල ගත්තොත් නේද අපරාධකාරයෙක් ඉන්නවනා දූෂිතයෙක් ඉන්නවනා මොකද කියන්නේ गेदरट वे मिनीन अद लंका लोकट वोट पत्कर कलू रटक लोके
අද ශ්‍රී ලාංකිකයන් හැටියට ලෝකයේ අනිත් ජාතීන් ඉස්සර හැලුවට පත් වෙච්ච රටක් අනිත් ජාතීන් ඉස්සර සමච්චලයට ලක් වෙච්ච රටක් අපි ගොඩනගලා තියෙනවා මේ පාලකයන් එනිසා එදාට වඩා වැඩියෙන් අද අපිට පෙන්눔 කරමින් තිබෙනවා මේ විනාශයේ තරම එදා විනාශයේ විනාකාරයේ දැක්කා එදා પરම්පරාව මේ අනුගමනය කිරීම දෙ දේශපාලන සහ නේද මේ පාලක කණ්ඩායම් අනුගමන අනුගමනය කිරීම දෙ දේශපාලන සහ ආර්ථික වැඩපිළිවෙල විසින් රටට මෙවැනි ඉරණමක් වෙන බව දැක්කා දැකලා සටන් කරා අපේ પરම්පරාව අද වෙච්ච දේ දකින්න අද වෙච්ච දේ දකින්නවා තරුණේකට රැකියාවක් හොයාගන්න රටින් එළියට යන්න වෙලා තියෙනවා මෝටර්සයිකලයක් ගන්න පොඩි ව්‍යාපාරයක් කරන්න රට අත්තරල ගිහිල්ලා ආදායමක් උපයා ගන්න සිද්ධ වෙලා තිබෙනවා විවාහයක් කරගන්න ඕන විවාහය කරගත්තු විගසම ජීවත් වෙන්න රට අත්තරල යන්න වෙලා තියෙන තරුණේට උතුරුණීට මේ මම සිද්ධ වෙලා තියෙනවා එනිසා අපි ඉස්සරහා 71 પરંપરાව මේ ව්‍යසනේ කලින් දකපු අය අපේ પરંપરાව මේ ව්‍යසනේ අත්විඳින්න තියන අය ඒ නිසා එදාටත් වඩා වැඩියෙන් අපිට මේ ව්‍යසනේ ඒත් යමින් තිබෙනවා අපි ඇස් ඉදිරි පිට දිගෑරෙමින් තිබෙනවා අපි ඇස් ඉදිරි පිට ඒක දකිමින් තිබෙනවා ඒ නිසා මා හිතනවා තව දුරටත් හදවතේ තෙතමනයක් තියෙන හදවතේ තෙතමනයක් ඇස් දෙකට අනේකාගේ වේදනාව පෙනෙන කන් දෙකට අනේකාගේ සුසුම ඇහෙන මිනිස් හදවතක් සහිත මිනිසෙක් ජීවත් වෙනවා නම් මේ සමාජ ආර්ථික ක්‍රමය වෙනස් කිරීමට ප්‍රයත්න දරනවා හැර වෙන කළ හැකි කිසිවක් නැත. එමනේ අපේ ඇස් දෙකට පේනවා නම් අපේ කන් දෙකට ඇහෙනවා නම් අපේ හදවතට දැනෙනවා නම් අපිට අත් නොහැලකි වගකීමක් මේ දුෂ්ට විනාශකාරී පාලන ක්‍රම වෙනුවට සමාජ සාධාරණත්වය සමාජ යුක්තිය සහිත නව සමාජ ක්‍රමයක් නිර්මාණය කිරීම සඳහා අපි පොර බැදී යුතුයි ඒ අපි සාර්ථක කළ යුතුයි මා හිතනවා අපි දශක ගණනාවක් අපේ පක්ෂ දේශපාලන කළා තිබෙනවා ඒ තාමත් ජයග්‍රහයි අවස්ථාවට ජනතා විමුක්ති පෙරමුණ අපි ඇවිල්ලා තිනවා ඉතාම දුෂ්කර මාවත ඉතාම බාධාවන් සහිත මාවතක අපි ගමන් කරලා තිබෙනවා ඒ මාවතේ ධෛර්ය සම්පන්න මිනිස්සු අත් නොහරින ලද මිනිස්සු අපේක්ෂාවන් සුන් නොකරගත් මිනිස්සු අලුත් සීනයක් පිළිබඳ අපේක්ෂාවන් බලාපොරොත්තුම් පෙර මිනිස්සු මේ ව්‍යාපාරය අත් නොහැර අද මේ රටේ තිබෙන ප්‍රබලතම මහජන ව්‍යාපාරේ බවට ජනතා විමුක්ති පෙරමුණද පත් කරලා තිබෙනවා. එය මොනතරම්ද කියනවා නම්, එය මොනතරම්ද කියනවා නම්, සතුරු තමන්ගේ පාලනයට සුජාතභාවය ගෙනාවේ මොන වගේද? සතුරු තමන්ගේ පාලනයට සුජාතභාවය ගෙනාවේ ඡන්දවලින්. ඡන්දවලින්. ආණ්ඩු ගන්නවා, හොරකම් කරනවා අපරාධ කරනවා ආර්ථික කඩාවටනවා ඡන්දයක් තියෙනවා ඡන්දෙන් දිනනවා දිනුවට පස්සේ කියනවා ඕගොල්ලෝ මොනවා කිව්වට වැඩක් නැහැ ජනතාව අපිව අනුමත කොට ඇත කියන්නේ 2019 ජනාධිපතිවරණ වේදිකාවේදී අපි කියනවා මේගොල්ලෝ මහජනයාගේ ධනෙ හොරකම් කරපු අය මේගොල්ලෝ අපරාධ කරපු අය මේගොල්ලෝ අපේ රට ණය අරගෙන ණය උගුලක හිර කරපු අය මේ රටේ නීති විධාන ආධිපත්‍ය කඩාවටපු අය කියලා අපි වේදිකාවේ කියනවා. හැබැයි ඒගොල්ලෝ ඡන්ද තියෙනවා. ඡන්ද තිබ්බාම ඒගොල්ලන් ලක්ෂ 69යි අපිට ලක්ෂ 4ට ටිකක් වැඩි. ඒගොල්ලෝ ලක්ෂ 69 නේද අපිට 3යි. ඒතර ඒගොල්ලෝ ප්‍රීතියම් ප්‍රමෝදයෙන් උද්දාමයටපත් වෙනවා. ඕගොල්ලෝ කියන දේ ජනතාව අසා නැත. ජනතාව ඉන්නේ අප සමගය. එහෙම කියන්නේ හෙල්ලුවටපත් කරනවා. එනිසා ඡන්දය anu කුමක්ද? ඡන්දය anu යම පාලක පන්ති දූෂිත විනාශකාරී පාලනයන් සඳහා සුජාතභාවය ගෙනාවේ මැතිවරණවලින්. මැතිවරණ කියන්නේ ඒගොල්ලන්ගේ තැන. හැබැයි මොකද?
හැබැයි මොකද උනේ අන්න ඒගොල්ලෝ නොහිතපු පරිවර්තනයක් වුණා මොකද්ද ඡන්ද යනු ඒගොල්ලන්ගේ පිටියේ ඒගොල්ලෝ කවදාවත් අපේක්ෂා කරේ නැහැ ජනතා විමුක්ති පෙරමුණ පොදු ජන ව්‍යාපාරයක් කරා ඡන්ද පිටිය ආක්‍රමණය කරයි කියලා හරිද හැබැයි මොකද උනේ ඡන්ද යනු ඒගොල්ලන්ගේ දූෂිත විනාශකාරී පාලනයන්ට සුජාත භාවය ගෙන එන ලද අවස්ථාව මෙතිවර්ණය හැබැයි මොකද වී තිබෙන්නේ අන්නේ මෙතිවර්ණ පිටිය සතුරාට වඩා ප්‍රබල ලෙස ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ මහජන ව්‍යාපාරයේ විසින් අත්පත් කොටගෙන ඇත එතකොට සතුරා එතර සතුරා ඡන්ද තියන්නේ නැත හරි පැහැදිලි ඉස්සර සතුරා ඡන්දවලට හරි කැමති තමන්ට තියෙන විරෝධය තමන්ට තියෙන අප්‍රසාදය සියල්ල වසා ගන්න මෙතිවරණයෙන් පස්සේ ජනතාව අපිව අනුමත කොට ඇත ඔච්චර හැබැයි මොකද වෙලා තියෙනවද සතුරාට ඡන්ද වේදිකාවේ බීතිකාවක් ගෙනලා තියෙනවා බයක් ගෙනලා තියෙන සතුරාට ලංකාවේ පළවෙනි වතාවට සතුරාට තමන්ගේම ඡන්ද තමන්ට මෙරෙහි බියගුළු ජනක අවතාරයක් බවට පත් වී තිබෙනවා අධිකරණත් එහෙමයි අධිකරණත් කල්පනා කරේ විදිහට අධිකරණයේ තීන්දුව උත්තරීතරය අධිකරණය තු අපි කරපු උපන් කර යුතු තැනයි අධිකරණයට අපි යටත් විය යුතුය කවද වෙනකන්ද ඒගොල්ලන්ගේ පාලන තන්ත්‍රයට අනුරූපී වන පරිදි අධිකරණයේ තීන්දුව දෙන තාක් කල් විතරයි හැබැයි අධිකරණ පහුගෙදා මාර්තු මාසේ 3 වෙනිදා තීන්දුවක් දුන්න මොකද්ද මැතිවරණ සල්ලි නදවාගෙන තියෙන නැතු මැතිවරණ සල්ලි දහස් කරන්න කියලා දැන් මොකද කරන්නේ ඒ නඩු තීන්දුව දීපු නඩුකාරයෝ පාර්ලිමේන්තුවට කැඳවනවා එයි එහෙම තීන්දුවක් දුන්නේ කියලා එකන මොකද්ද ඒගොල්ලන්ගේ බලයට සමාන්තර තීන්දුව වෙනකන් අධිකරණයේ උත්තරීතරය ඒගොල්ලන්ගේ බලයට තරජන වෙනකොට අධිකරණයේ තවදුරටත් හුදු ගොඩනැගිල්ලක් කිය ඒගොල්ලන්ට මේකද ඒ වගේම විවස්ථා විවස්ථා රාමයතුල ඒගොල්ලන්ගේ බලය රකින්නකම් විවස්ථාව උත්තරීතරය හැබැයි මොකද වෙන්නේ ඒගොල්ලන්ට විවස්ථා රාමයතුල තමන්ගේ බලය රකින්නේ නැත්තම් විවස්ථාව හුදු කඩදාසියක් කිය. දැන් ඡන්දේ ඒගොල්ලන්ට මාරාන්තිකය අධිකරණේ ඒගොල්ලන්ට හිස් ගොඩනැගිලිය විවස්ථා ඒගොල්ලන්ට හුදු කඩදාසිය. මොකක් නිසාද? සතුරා කවදාවත් නොහිතපු තත්වයක් නිර්මාණය වී තිබෙනවා. සතුරාගේ පොර පිටිය ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ මහජන ව්‍යාපාරය විසින් ආක්‍රමණය කොට සතුරා දුර්වලකට ඇත මේකයි තියලා තියෙන්නේ ඊළඟ දැන් මොකද කරන්න හදන්නේ ඉන්දර දැන් කල්පනා කරනවා මේක කොහොමද ඉස්සරහට එන්නේ දැන් ආණ්ඩුව මොකද කරන්නේ තව අලුත් මර්ධන පනතක් ගේන්න හදනවා ප්‍රතිතක්ෂ ප්‍රති නේද ත්‍රස්තවාදී වැලක්වීම සඳහා ප්‍රති ත්‍රස්ත පනත ඒක 90 යම් සේවාවක් අත්‍යවශ්‍යව බවට පත් කළ ගැසට් නිවේදනයක් නිකුත් කරන්න පුළුවන් ජනාධිපතිවරයාට ඒ අත්‍යවශ්‍යවට මොකක් හරි බාධාවක් කරතු ඕනම් ව්‍යාපාරයක් තහනම් කරන්න පුළුවන් ඕනම් ව්‍යාපාරයක් මඩ පවත්වන්න පුළුවන් ඕනම් පුද්ගලෙක් අත්අඩංගුවට ගන්න පුළුවන් අත්අඩංගුවට අර රඳවගෙන ඉන්න පුළුවන් අත්අඩංගුවට ගත්ත කෙනා නිදහස් කරන්න කියලා කවුරු හරි කතා කරොත් එයත් අත්අඩංගුවට ගන්න පුළුවන් අත්අඩංගුවට ගත්ත කෙනා අත්අඩංගුවට වැරදි යා නිදහස් කරන්න කියලා Facebook එකේ post එකක් දැම්මොත් එයත් අත්අඩංගුවට ගන්න පුළුවන්. ඉතින් මේකෙන් ඉතුරු වෙන්නේ කට ඒගොල්ලන්ගේ ස්තෝත්‍ර ගායනා කරන්නයි ආහාර ගණ්ඩායම් විතරක් අරින කටක් අපිට ඉතුරු වෙනවා. එච්චරයි. සතුරාට එතෙන්ද යන්න වී තිබෙන කුමක් නිසාද? සතුරාට එතෙන්ද යන්න වී තිබෙන අන්කවරක් නිසාවත් නෙවෙයි. අර සාම්ප්‍රදායික ඒ වගේ අද සතුරාට Tamante එරෙහිව ගොඩනැගෙමින් තිබෙන බලවේගය පාලනය කරන්න බෑ. जनता
ජනතාව ඉන්නේ අපිත් එක්ක ඒ නිසා අපි කිසි දෙයකට බය වෙන්නේ නැහැ හැබැයි අපි හරිම උපක්‍රමශීලී වෙන්න ඕන කලබලයට හැඟීමට කෝපයට අපි වැඩ කරන්න එපා ජනවාරි මාසේ 21 වෙනිදා නාම යෝජන බාර ගන්නවා මාර්තු මාසේ 9 ඡන්ද දියන්න තියන්න කියලා තීරණය කරනවා මාර්තු මාසේ පළවෙනිදා මාතලේ මහා රැස්වීමක් තියෙනවා හැබැයි 9 වෙනිදා ඡන්දිනේ වේදනාවක් ඉන්නේ නැත්ද රැස්වීම තිබ්බා කැන්නසින් ගියා ජනතාව හම්බුණා ජනතාවත් එක්ක සංවාදයේ දුණා කාලය ශ්‍රමය දැනුම විශාල කාලයක් යෙදුවා රාජ්‍ය සේවකයා මාර්තු මාසේ 9 වෙනිදා දක්වා විතරයි නිවාඩු ගන්න වෙන්නේ එinsa padiye nathuwa e dakwa api inna idase padiya apita labei wedata yanna puluwam wei kalpana kara eh chandi dunne ne etoda nikan hituwoth chanda vyaparaya diyat karala chanda vyaparaya weda karala chande onna menna tiyaddi chande cancel karana mugati denne kopayak eno kopayak enne innawa neda munta nam mokak hari karanna ona kiyala hitena hitenne hitenne hitenawa හැබැයි හංගුමට කෝපයට වැඩ කරන්න ඕන වෙලාවක් මේක නෙවෙයි මේක රනිල් වික්‍රමසිංහ බොරුවලවල් කපලා තිබෙනවා රනිල් වික්‍රමසිංහ මරවුගුල් අටවලා තිබෙනවා අපේ වගකීම තමයි ඒගොල්ල කපපු බොරුවලට වැටෙන්නේ නැතුව ඒගොල්ල ඇදලා තියෙන මරුවල පාගන්නේ නැතුව මේ යාත්‍රාව දක්වා මේ යාත්‍රාව ජයග්‍රහණය දක්වා මෙහිවීම තමයි අපිට පැවරී තිබෙන වගකීම ඒ වගකීම අපි හරියට ඉටු කරනවා අදද බලන්න යා මොනතරම් බොරුවල කැපුවත් යා මොනතරම් මර උගුල් ලැටෙව්වත් අපි බොරුවලට වැටෙන්නෙත් නෑ නේද මරු වෙලා පාගන්නෙත් නෑ අපි තාමත් සූක්ෂම වෙන්න ඕන තාමත් කල්පනාකාරී වෙන්න ඕන ඉතාමත් සූක්ෂම කල්පනාකාරීව ඉවසීමෙන් අපි මේ යාත්‍රාව ජයග්‍රහණය කර යන්න ඕන අපි ඔබට ඒ පිළිවන් සහතිකයක් දෙන මේ ජයග්‍රහණය සඳහා සූක්ෂම මේමන තීන්දුව తీරන අප ලබා ගන්න ඔබගේ දායකත්වයට බය වෙන්න එපා. යතර හදනවා විශාල ගෝසාවක්. ආ දැන් නම් ආර්ථිකය හරි වගේ වගේ. මොකද්ද මේ හරි වගේ වෙන්නේ? මේ ආර්ථිකය ආපු ගමන් මාර්ග මේ ආර්ථික ආපු සාධක තුනක් තියෙනවා. එකක් ණය ගැනීම මෙතෙක් කල මේ දශක 40කට වඩා දශක 4කට වඩා වැඩි කාලයක් අපේ රටේ ආර්ථිකය ආවේ ණය අරගෙන 2000 දී අපේ ණය ප්‍රමාණය ට්‍රිලියන 1.2 රුපියල් 2005 වෙනකොට තව ණය ගත්තා ණය ප්‍රමාණය රුපියල් ට්‍රිලියන 2.2 2010 මම අවුරුදු 5න් පාට කියන්නේ 2010 වෙනකොට 5 ඉඳන් 10 වෙනකන් තව ණය ගත්තා අපේ ණය ප්‍රමාණය ට්‍රිලියන 4.5 2005 1980 දශකයේ මැද භාගයේ අපේ රටේ පේසකර මාංශාල ටික විකුණලා පටන් ගත්ත විකිණීම තුල්ලිරිය මත්තේකොඩ පූකොඩ වේයන්කොඩ රෙදිකම්මල් විකුණලා ගත්තු නේද විකිණීමේ තීරණය තවත් ඉදිරියට ඔච්චරයි ටෙලිකොම් ඉන්ෂුරන්ස් නේද තවත් ඉදිරියට ඔච්චරනේ ඉතින් විකනෝ පාර තාප පරණ පාර
නයගන්න පාර තලුත් පාර පරණ පාර ඒ වගේම ජාත්‍යන්තර මූල්‍ය අරඳුලේ මග පෙන්වීමත් පරණ පාර ලෝක බැංකුව ජාත්‍යන්තර මූල්‍ය හැමදාම 77 ඉඳන් මේ රටේ න්‍යාය පත්‍ර හැදුවේ ඒගොල්ලෝ තමයි අලුත් දෙයක් නෙමෙයි උක හරිද ලෝක බැංකුවේ මුදල් අමාත්‍යාංශය වෙනම කාර්යයක ලෝක බැංකුවේ ටීම් එකක් ඉන්නවා පාර්ලිමේන්තුව අයවැය ඉදිරිපත් කරනකොට ලෝක බැංකුවේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කට්ටිය පාර්ලිමේන්තුවේ ලොබිය මේ මේ මහජන ගැලරිය වාඩි වෙලා ඉන්නවා තමන් ලියපු එකද කියවන්න කියලා බලන් ඉන්නවා එහෙම රට පාලනය කරේ සොහොම තමයි අපේ රට ආවේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලෝක බැංකුව දීපු උපදෙස් විකිණීම ණය ගැනීම නැවතත් එම උපදෙස් විකිණීම ණය ගැනීම අලුත් දෙයක් කිසිදු අලුත් දෙයක් නෙමෙයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල රාණ්ඩු එකඟ වීතේ මේකඟතාවයන් තියෙන්නේ දිනුම් තුලනය කරන්න ගෙවුම් ශේෂය අගේ හිගේ කොහොමද තුලනය කරන්න ගෙවුම් ශේෂය ඉගේ කියන්නේ අපේ රට අවශ්‍ය වෙන ඩොලර් ප්‍රමාණය රට ලැබෙන ඩොලර් ප්‍රමාණය අතර වෙනස මේ අවුරුද්දේ බිලියන 6.6ක් තියෙනවා ඒක පියවන්නේ කොහොමද උත්තරය ඊළඟ අයවැය හිගයක් තියෙනවා මේ අයවැය හිගය තුලනය කරන්නේ කොහොමද ද ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ආණ්ඩු එකඟ වී තිබෙන එකඟතාවයේ ගෙවුම් ශේෂය ගිණුම තුලනය කිරීමත් අයවැය ගිණුම තුලනය කිරීමත් හැබැයි ගෙවුම් ශේෂයේ අරමුදේ මතුනේ මොකක් නිසාද ආර්ථික අභ්‍යන්තරයේ ඇතිවෙච්ච කඩාවැටීම අයවැය හිගේ නිර්මාණය වුණේ මොකද්ද ආර්ථික අර්බුදයේ කඩාවැටිච්ච අර්බුදයේ ඒ අර්බුදේ සේම තියෙනවා නේද පැසෝපු තුවාලය එසේම පැසෝමින් ඉහඳ තබමින් ගමන් කරමින් තිබියදී උඩින් ප්ලාස්ටර් එකක් ගහනවා ඔච්චරයි ඒ කියන්නේ මොකද මේක නැවත විශාල වනයක් බවට පරිවර්තනය වෙනවා මතක තියාගන්න හරිද කුඩා නේද තියෙන කුඩාත් නැමේ තුවාලෙත් හොඳ මේකත් වනයක්ද ඒ නිසා මොකද වෙන්නේ මේ ගමනෙන් ප්‍රතිලාභ ලැබෙන්නේ නැහැ ඒක හරි පැහැදිලි ඒ නිසා නව ආර්ථික ගමනක අපරට අවශ්‍යයි නව දේශපාලන සංස්කෘතියක අපරට අවශ්‍යයි මේ බිඳුවැටු රට මේ කඩාවැටු රට ගොඩනැගිය හැකි වන්නේ ජනතාවත් එක්ක ඒකාබද්ධ වුණු පොදු ජන ව්‍යාපාරයක් බවට පරිවර්තනය වුණු ජනතාවගේ අපේක්ෂාවත් පාලකයාගේ අපේක්ෂාවත් ජනතාවගේ වමනාවත් පාලකයාගේ වමනාවත් එකක් බවට පරිවර්තනය වුණු පාලනයකින් විතරයි මේ රට ගොඩ ගන්න පුළුවන්කම තිබෙන්නේ. අන්නේ පාලනය ගොඩ නැගීම තමයි අපේ අපේක්ෂාව සහ අපේ කාර්යභාරය බවට පත් වෙලා තිබෙන්නේ. ඒ නිසා මා හිතනවා අපිට ඉතාමත් හොඳ අවස්ථාවක් ලැබිලා තිබෙනවා. මේ අවස්ථාව අපි ඉතාමත් හොඳින් කළමනාකරණය කරලා අපි මැදිහත් වෙන්න ඕනකම තිබෙනවා. 1971 ගේ දිවිදුන් પરම්පරාව අපිට ආදර්ශයන් ගෙනත් දීලා තිබෙනවා. මග පෙන්වීම ගෙනත් දීලා තිබෙනවා. ධෛර්යෝනම් ධෛර්යය තිබෙනවා වීර්යෝනම් වීර්යය තිබෙනවා දැනුමෝනම් දැනුම තිබෙනවා මේ සියල්ල ගැබ් වෙලා තිබෙනවා ඉතිහාසයේ ඒ සියල්ල අපි උදා හොඳින් උකහාගමු හැබැයි ඒව නව තත්ත්වයට අනුව අපි ගලප්ප ගමු එදා යුගයේ අනුව නෙවෙයි දැන් දශක 5කට වඩා ඈත යුගයක් ලෝකය වෙනස් වෙලා තිබෙනවා ජනතාවගේ සිතුම් පැතුම් ආකාර වෙනස් වෙලා තිබෙනවා සතුරාගේ මර්ධන යාන්ත්‍රණය වෙනස් වෙලා තිබෙනවා සතුරා හිතන මතන ආකාරය වෙනස් වෙලා තිබෙනවා එනිසා අවුරුදු දශක 5කට පසුව රටත් ලෝකයක් නව තත්ත්වයකට පරිවර්තන වී තිබෙනවා. අන්නේ ලෝකයේ ඇති වී තිබෙන අලුත් තත්ත්වයට රට ඇතුලේ ඇති වී තිබෙන නව තත්ත්වයට ගැලපෙන පරිදි නූතන මහජන ව්‍යාපාරයක් ජනතා විමුක්ති පෙරමුණ මැදිහත්වලා ගොඩනගලා තිබෙනවා. මේක නූතන මහජන ව්‍යාපාරයක්. මේ සාම්ප්‍රදායික ගතානුගතික දේශපාලන සංස්කෘතියත් සාම්ප්‍රදායික ගතානුගතික ආර්ථික පිළිවෙතත් සාම්ප්‍රදායික ගතානුගතික සමාජය මුළුමනින්ම පරිවර්තනය කොට නූතන නව සමාජයක් නිර්මාණය කිරීමට ජනතා විමුක්ති ප්‍රමුඛ මහජන ව්‍යාපාරය අපි සූදානම් වෙලා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි ඉවසීමෙන් වැඩ කරමු. කල්ගම් කලබල වෙන්න ඕනේ. ගෙංගෙට යන්න, තවය හම්බෙන්න හැම කෙනත් එක්කම පණිවිඩය අපි එකතු කරගමු. අපි මහා ජන නේද ප්‍රවාහයක් ලෙස මේ පරිවර්තනය අත්පත් කරගමු. අපිට මේ රට ගොඩනගන්න අඩඩඩාවට ජයග්‍රහණය කරලා බෑ. මේ වැඩේ කරන්න බාගට ජයග්‍රහණය කරලා බෑ. මේ වැඩේ කරන්න නම් මහා ජන ශ්‍රෝතයක
महाजन गंगावक आशीर्वाद बलापुर एकंगतावे मे व्यापार अवश्य मुखद मे करण तीयन आंड पवत्तने मे करण तीयन आंड त्यागने मे करण तीन देशपालन ओहे त्यागने मे करण मे तीन समाज ओहे त्यागने मे करण नूतन नव परिवर्तने एवं नूतन नव परिवर्तन कति कल हकी वर्णि कुडा महाजनता कमेत्त सह अवधान दिनगत व्यापार करने भी कल हकी वर्णि महाजन सन्नीपात इक्रस्कर जनता महाजन आगे महाजन सन्नीपाते बलापुर मेक महाजन सन्नीपाते अपेक्षा मेक ओंगे सिहिने मेक अपे सिहिनिया पोदु जन आगे सिहिनिया एकबवट परिवर्तने करमु अन्वेन्वे जनता धनुत्कू साहति कवश्य मेरा गुडन गंड पुलवांग एवेन्वेन्ट गति मेदियान किल आराधना करमी मम नर विनवा भूमि स्तुति हम दिनाटम जय विवक् प्रार्थना करमी। लक्तिरने पूत कटे एहा की रट गिन के कुमाक